මොකද දහම් පාසලේ එවැගේම සහ දහම් පාසල් ආදි සංගමයේ ඒකරාශිත්වයෙන් අංගෙටිකම සෝමානන්ද අපේ ලොකු හඳුනන වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් දහම් පාසල් අතර පැවැත්වූ විවාහ තරඟාවලියේ අවසන් මහා තරඟය තමයි අද පැවැත්වෙන්නේ මේ තරඟය සඳහා වට කිහිපයක් ඔස්සේ පැවැත්වූ තරඟවලින් කියන්නේ කලාප තුනකට පැවැත්වුවා මාගල කලාපය නැත්නම් මාලිබුඩ කලාපය පුල්ගස්සත් කලාපය සහ දැරණේගල කියලා මේ කලාප තුනෙන් අවසන් මහා ජයග්‍රහණය කරපු තරඟ දෙක කණ්ඩායම් දෙක තමයි අද තරඟයට ඉදිරිපත් වෙන්නේ ඔවුන්ගේ මාතෘකාව කලින් කියන්න මොකද නවත් දන්නේ පුද්ගලයෙකු හික්මිය යුත්තේ දඬුවමිනි එම්ති පුද්ගල එම්ති පුද්ගල හා සමාජය ඔව් පුද්ගල හා සමාජය හික්මවන්න පුළුවන් යන්නේ මෙහෙවන්න පුළුවන් යන්නේ දඬුවමින්ද දඬුවමින් නෙමෙයිද කියන එක තමයි අපේ මාතෘකාව වෙන්නේ ඒ අනුව යෝජක පිළිවිදේට කටයුතු කරන්නේ මියන විට ශ්‍රී ධම්මරත්න දහම්පාසල ප්‍රතියෝජක පිළිවිදේට දැරණීගල ශ්‍රී සුගත දහම්පාසල තමයි තරඟවදී ඒ අනුව අපි තරඟය ආරම්භ කරන්න සූදානම් යෝජක පිළිහරණේ හයි ඒ අනුව අපි මුලින්ම මතක් කරන්න ඕනේ විනාඩි 3ක කාලයයි තියෙන්නේ සෑම තරඟකරුවෙක් සඳහාම විනාඩි 3ක කාලයක් තමයි තියෙන්නේ එතකොට අපි කාල උපරිම සීමා කරලා තියෙනවා විනාඩි 3ක් ඇතුළත සියලු කරුණු ඉදිරිපත් කරන්න ඕනේ අපි විනාඩි 2කදී කුංජ සංඥාවක් දෙන්නම් ඒතර වලට ගුණගත කරගන්න අවශ්‍ය වෙන විදියට එහෙනම් වැඩිපුර අපි කතා කරන්නේ ඒ අනුව අපි ආරම්භ කරමු යෝජක පිළ මීනවැලි ශ්‍රී ධම්මරත්න දහම් පාසලේ TW ඉන්දුවර බියඟ ඉන්දුවර බියඟ පුදාට තරඟය ආරම්භ කරන්න අදරණීය විශ්ව මණ්ඩල ඇතුළු ඔබ සියලු දෙනාගේ අවසරයි පුද්ගලයා හා සමාජය මෙහෙල හැක්කේ දඬුවම් කියන මාතෘකාවේ අද සූදානම් මම සහ මගේ කණ්ඩායම කරුණ ඉදිරිපත් කිරීමට සියල්ලට ප්‍රථම හැඳින්වීම මාතෘකාවේ අර්ථය ගරු වියතුනේ කුමක්ද දඬුවම කියලා කියන්නේ දඬුවම කියලා කියන්නේ පුද්ගලයෙකු වරදක් කළ විට ඔහු යහපත් සමාජයකට යොමු කිරීමෙහිලා අපගන්නා ක්‍රියාමාර්ගයි එසේනම් මෙම දඬුවම ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙනවා ඒ මොනවද ඒ තමයි කායික දඬුවම් මානසික දඬුවම් සහ වාචික දඬුවම් මොනවද කායික දඬුවම් කියලා කියන්නේ කායික දඬුවම් කියලා කියන්නේ පුද්ගලයාගේ වර්ධන ගැනීම ඔහුගේ ශරීරයට දඬුවම් ලබාදී ඔහු යහ මාර්ගයට ගැනීමයි දඬුවියුනේ වාචික දඬුවම් කියලා කියන්නේ වාචික දඬුවම් කියලා කියන්නේ පුද්ගලයාගේ පුද්ගලයාට වචන වලින් පහර දී එම් පුද්ගලයා යහ මාර්ගයට ගැනීමයි මානසික දඬුවම් කියලා කියන්නේ පුද්ගලයාගේ මනසට දඬුවම් කර ඔහුගේ එම් වැරද්ද තේරුම් කොට ඔහුව නැවත යහමකට ගැනීමයි එසේනම් සහෝදර සහෝදරිනී අපි ගම් මේ මානසික දඬුවම් වලට වඩා උදාහරණයක් අපි අලෝතුරා බුදුරජාණන් වහන්සේ කාලෙට ලෝතුරා බුදුරජාණන් වහන්සේ චන්න හිමියන්ට පනව ඉතර තිබු දෙටි නීතිය කුමක්ද ඒ තමයි බ්‍රහ්ම දණ්ඩණය සහෝදර සහෝදරිනී බ්‍රහ්ම දණ්ඩණය කියලා කියන්නේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් චන්න හිමියන්ව කතා කරන්නේ නැහැ මදක් සිතා බලන්න ඒ කතරම් ස්වාමීන් වහන්සේට පීඩනයක්ද දැන් ඔබතුමනි තම කවුරු කතා කරන්නේ කියලා සිතා බලන්න ඒ මනසට කතරම් බලපෑමක්ද එසේම එදා චන්න හිමියන්ට අපිට ඒක චන්න හිමියන්ද එම් වැරද්ද දඬුවම් ලබා දුන්නේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ඒ කියන්නේ සිද්ුවත් කුමාරයාගේ හොඳම මිත්‍රයෙකු චන්න ඇමතිනේ පවා දඬුවම් අවශ්‍යයි කියලා පෙන්නුවා නම් තවත් කුමාර විවාදයක් ඊළඟ සහෝදර සහෝදරයනි අපි යමු නීතිය නීතිය සහ දඬුවම සම්බන්ධන එකසේද AB Dicey කියන රචකයා ලන්ඩන් නම් ද ප්‍රින්සිපල් කියන පොතේ සඳහන් කරනවා සමාජයේ මෙහෙවීම නම් දඬුවම අවශ්‍යයි ඒ කියන්නේ දඬුවම සමග දඬුවමට කියන්නේ නීතියට පටහැනිවන්නාට දඬුවම් මගින් නැවතත් දඬුවම් කරනවා ඒ කියන්නේ නීතිය අපතේ විරුද්ධවද අපට දඬුවම අවශ්‍යයි සහෝදර සහෝදරියනි ඉතින් අපි අපරාධ කරනවා නම් කෙසේද දඬුවම් වලින් අප ආරක්ෂා වෙන්නේ ඒ මේ ඒ කියන්නේ දඬුවම් අපට එකෙන් අපිට දඬුවම් අවශ්‍යයි. එයි ඒ කියන්නේ සහෝදර සහෝදරයනි අප අපේ ශ්‍රී ලංකා දිව්‍ය සැදී යුතුයි. එයි ඒ කියන්නේ අප බලමු 1982 දී ශ්‍රී ලංකාවේ අපරාධ 52003 ඒ වගේම 1996 දී ශ්‍රී ලංකාවේ අපරාධ 56091 ඒ වගේම 1988 දී ශ්‍රී ලංකාවේ අපරාධ 57902 ක්‍රමක්‍රමයෙන් අපරාධ වැඩි වෙනයි කො දඬුවම්. එසේ නැත්නම් අපිට බලන්න අපිට දඬුවම් අවශ්‍යයි සහෝදර සහෝදරයනි.
ඉතින් මම ඉතින් මම කියන්නේ අප සියලු දෙනා එකතුමු එකතුලා අපේ සමාජයේ යහමකට ගේමු සියලු දෙනා දඩුවම දඩුවම මේ සමාජයට ගේමු නැත්නම් තවදුරටත් අපේ අපේ අපි සියලු දෙනා තවත් දුක් විඳීවි දඩුවම වාසය සහෝදර සහෝදරීනි නැත්නම් තවත් කොට දෙනා දුක් විඳීවි එසේනම් මතක තියාගන්න දඩුවම ගමු අපි අපේ සමාජය මෙහෙමු බලමු ඉදිරියේදී කෙසේද අප දඩුවම දඩුවමෙන් අපරාධ මෙහෙවන කියලා කොහොමද समाज මේ පුද්ගලයා හික්මවන්නේ කියලා. අපි හැමෝටම අත්පොතක් තියෙනවා. අපේ ගෙදර ඕනම ගෙදරක වේදාත් පොතක් තියෙනවා. ඒ වේදාත් පොතේ තියෙන්නේ අපි මොනමහොල් ළඩකට මොනමහොල් අසනීපකට අපිට හදිස්සිය ගන්න පුළුවන් ප්‍රතිඋපකරණ. ඒ වගේම තමයි අපි බෞද්ධ. අපි හැමෝම බෞද්ධ. අපි හැමෝම බෞද්ධයන් තියෙනවා අත්පොත. ඒ තමයි ධම්මපදය කියලා කියන්නේ. මේ ධම්මපදය 10 වෙනි වාක්‍යය තමයි දණ්ඩ වාක්‍යය. දණ්ඩ වාක්‍යයේ 129 130 වෙනි ගාථාවෙන් අපිට හඳුනා ගන්න පුළුවන් සබ්බේ තසං දණ්ඩස්ස සබ්බේ වායන්ති මච්චන සබ්බේ වායන්ති මච්චන ඊට පස්සේ 130 වෙනි කවි තියෙනවා සබ්බේ තසං දණ්ඩස්ස සබ්බේ සංජීවිතම් කියන. ඒ කියන්නේ අපි හැමෝම ජීවිතයට ආස කරනවා. අපි හැමෝම ජීවත් වෙන්න කැමති. ඉතින් මේ ජීවත් වෙන්න කැමති නම් ඒ කවුරු දඬුවමෙන් පෙළෙන්න කැමති නැහැ. හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න, සමගියෙන් ජීවත් වෙන්න. අපිට හැමතැනම දඬුවම කියන එක වර්තමානයේ දක්න ලැබෙනවා. ඒ කවුරුත් ඒකේ මානසික පීඩාව විඳිනවා, කායික පීඩාව විඳිනවා. ඒ වගේම තමයි 131 සහ 132 වෙනි ගාථා. ඒ තමයි සුගතාමානි භූතානි යෝදණ්ණයන හිංසති. සහ සුගතාමානි භූතානි යෝදණ්ණයන හිංසති. මෙන්න කියන්නේ මොකද්ද? අපි හැමෝම සැප කැමති. අපි හැමෝම සැප කැමති. ඒ වගේම සැප කැමත්තේ අපි තව කෙනෙක් දඬුවම් කරනවා නම් අපිට ඒකෙන් සැපයක් ලබා ගන්න බෑ. අපි තව කෙනෙක් දඬුවම් කරනවා නම් එතනින් අනිත් කෙනාගේ පරලොව ජීවිතේ තමයි දුකටපත් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ අත්පොතේ සඳහන් වෙලා තියෙන්නේ අපි කොහොමද දඬුවමින් නැතුව පුද්ගලෙක් හික්මවන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි තවත් ගාථාවක් තියෙනවා යෝ දඬේන අදඬේසු අප්පදුත්තේසු දුස්සති. මේ හැම ගාථාවකින්ම කියවෙන්නේ අපි දඬුවමින් තොරව පුද්ගලයා හා සමාජය හික්මවන ආකාරය. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේගේ මස්නාගය. ඒ තමයි දේවදත්ත. දේවදත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නාමයෙන් පක්වන් කළා. උන්වහන්සේ කලේ සදෝන. ඒ හැමදේම කළා එයා බලාපොරොත්තු වෙන්නේ තමයි බුදුන් වහන්සේ බවට පත් වෙන. නමුත් තව කෙනෙක්ව දුකකට පත් කළා. තව කෙනෙක්ව කායිකව මානසිකව පීඩාවකට පත් කළා. තමන් සැප ලබා ගන්න කැමති නම් දඬුවම කියන්නේ අපි කාටවත් ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මම කැමති අපේ යෝජක මෙයට අභියෝගයක් කරන්න. පුළුවන් නම් ඔප්පු කරන වෙන්නන්න දඬුවමි. කොහොමද කායික හා මානසිකව මිනිසා කායික හා මානසිකව පීඩාවටපත් නොවෙන්නේ කියලා. ඒක මම ඔයාලට විතර මතක් කරනවා. ඔයාලට මම අභියෝගයක් කරනවා. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න දඬුවමි. තොරව ගඩන්වමි. කායික හා මානසිකව මිනිසා හික්ම වෙනවද කියලා. පුළුවන් නම් මඩේ ඔප්පු කරලා පෙන්න. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ එක් සූත්‍රයක් තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ ගිහි වෙන ගැන තමයි සිඟාරෝවත් සූත්‍රය. මේ සිඟාරෝවත් සූත්‍රයේ සඳහන් වෙන්නේ කොහොමද එකිනෙකා අතර යුතුයකම් වගේ මිටු කරලා දඬුවමකින් තොරව අපි එකිනෙකා හික්මවා ගන්න කියලා. ඉතින් මේ වගේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැම කරුණක් ඇත්තේම හඳුන්වා දෙන උන්වහන්සේගේ අභිහිස්සාවයි. එහෙනම් මට ආයෙත් කියන්න තියෙන්නේ පුළුවන් ඔප්පු කරලා බලන්න ඔයාලට දඬුවමින් කායික හා මානසිකව මානසික පීඩාවට පත් නොවෙනවා කියලා. अपराध वैरा प्रधान कार्य නායිකාව කිව්වා මෙතන වේදාත් පොතක් ගැන මෙතෙන්ට වේදාත් පොත ගැන කිසිම අදාළත්වයක් නැහැ ඊට පස්සේ කිව්වා ධම්මපදයේ 10 වෙනි වග්ගයේ දණ්ඩ වග්ගයේ තියෙනවලු
දඬුවම් ලබා නොදිය යුතුයි කියලා. දඬුවම් ලබා නොදිය යුතුයි. ඊළඟට කිව්වා මේගොල්ලෝ සැප විඳින්න කැමතිලු. සැප විඳීමේ කාම තණ්හාව උපදිනවා. කාම තණ්හාවෙන් දූෂණ අපරාධ ඇති වෙනවා. ඉතින් මේ දූෂණ අපරාධ ඇතිවීම වළක්වා ගන්න පුළුවන් අපිට දඬුවමින්. දඬුවමින් වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ දඬුවම නැත්තම් එහෙම මේ රටක් නැහැ. ඇත්තටම රටක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර 20කට පසු දඬුවමහා නීතිය පැනවීමට අවසර දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දඬුවමහා නීති මානසිකව හෝ කිසියම් ඉන්දියකින් හෝ ලබා දී තිබෙනවා. බුදුහාමුදුරුවෝ මේට වස බුද්ධත්වයෙන් වසර 20කට පසු දඬුවම ලබා දීලා තියෙන කරුණු 10ක් පදනම් කරගෙන සංඝයාගේ සතුට පිණිස සංඝයාගේ සුව පහසුව පිණිස වැඩදි කරන්නාට නිග්‍රහ පිණිස හික්මුණු අයගේ හිතසුව පිණිස පවතින වැවදි වැරදි දුරු කිරීම පිණිස ඇති විය හැකි වැරදි වළක්වා ගැනීම පිණිස නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස මේ වගේ කරුණු 10ක් තියෙනවා. ඉතින් නායිකාව කිව්වා මෙතන වේදාත් පොතක් ගත්තා. මෙතන වේදාත් පොත කිසිම අදාළයක් නැහැ. වේදාත් පොත දින්නේ දඬුවම් කරාට පස්සේ සුව කරන්න. වෙන එකකට නෙමෙයි. ඊළඟට බෞද්ධ විනය ග්‍රන්ථයේහි උපසම්පදා භික්ෂූන්ගේද බෞද්ධ විනය ග්‍රන්ථයේහි උපසම්පදා භික්ෂූන්ගේද ගිහියාගේද සසුනේහිද යහපත උදෙසා තියෙනවා දඬුවම් ක්‍රම හතක්. මේක තියෙන යහපත උදෙසා කෙනෙකුට දඬුවම් කරන්න යහපත උදෙසා ඕනෑම රටක ඕනෑම කෙනෙක් දඬුවම් කරත් ඒ දඬුව බලන් හිටියත් එයා හික්මෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ පුද්ගලයා හා සමාජය මෙහෙවන්න හැකියාව තියනවල දඬුවමට මෙහෙවනවා කියන්නේ පාලනය කරනවා. පාලනය කරනවා කියන්නේ න්‍යාය යම් සීමාවක තබනවා. ඒ හින්දා බෞද්ධ විනය ග්‍රන්ථයේ උපසම්පදා භික්ෂූන්ගේද ගිහියාගේද ඕනෑම කෙනෙක්ගේ හිතසුව පිණිස තියෙනවා දඬුවම් ක්‍රම හතක්. සජ්ජනීය කම්ම, නියස් කම්ම, පරිසරණීය කම්ම, පප්පාජනීය කම්ම. ඉතින් මේ කම්ම හත හිතසුව පිණිස දීලා තියෙනවා. එහෙම හිතසුව පිණිස කම්ම දීලා දඬුවම් දීලා තියෙනවා නම් මේක කිසිම කතාවක් කරන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් මම තරයේ ප්‍රකාශ කර සිටිනවා පුද්ගලයා හා සමාජයේ මෙහෙවිය හැක්කේ දඬුවමින් පමණී යන්න. මීළඟට සිරි සුගත පාසලේ කේජි අශාන් උමයංග आदर्श पार्टी ගුණනන බෙලෙන් යුතු පුදුමේ ඉදාගරු ගුණනන බෙලෙන් යුතු දරුවෙක් හදාගන්න නම් අපි ගහලා බැලලා හදාගන්න බෑ. එහෙම දරුවෙක්ව අපි උපදෙස් ලබා දෙන්න තමයි ළමයා හදාගන්න ඕනේ. ඉතින් ඔයාලා මොකද මේ බොරද මැද තාම ඉන්නේ? දැන් අපි ඊයේ සැමරුවා ළමා දිනේ තේමාව සොඳුරු නවක ළමා වියා. ඉතින් ඒක කොහොමද ළමයෙක්ව කොහොම හදාගන්න බෑ? අපි අලාගතයක් නැහැ. අපි ගහලා ළමෙක් හදාගත්තාම ළමයා දිනේ මානසික වෙහෙලා ළමයා වැඩිකමක් වෙන විතරයි වෙන්නේ. ඉතින් ඔයාලා මොකද තාම බොරුද මතේ ඉන්නේ? අපි තවත් උදාහරණයක් ගත්තොත් අපේ ගෙදරට හරි කොහෙට හරි ආව බල්ලෙක්ට අපි ගලක් අරගෙන ගැහුවා. ඒ බල්ල කැමති නැහැ ගලකින් ගහන්න. ඒ බල්ලට ඒ ගලකින් ගහනම ඒ බල්ල රිදෙනවා. ඉතින් ඒ බල්ල ගලකින් ගහන්න කලින් ඒ බල්ල දුර ඉවරයි. බල්ල කොහොමද කැමති නැහැ? අපි උනා කැමති නැහැ ගලකින් ගහනවාට. ගලකින් ගැහුවොත් රිදෙනවා. ඉතින් දැන් අපි තවත් උදාහරණයක් විදිහට අපේ දෙමාපියෝ දැන් ඔයාලා වරදක් කරොත් ගහනවා බයිනවා. ඉතින් ඒ දෙමාපියෝ වාගේ කැමැත්තකින් නෙමෙයි නේ කරන්නේ. දෙමාපියෝ අපිට ගන්න බයින්නේ කරන්න බෑ නැතිවට අපිව හදාගන්න. ඉතින් කවුද කියන්නේ ගහලා ළමෙක් හදාගන්න පුළුවන් කියලා? ගහලා ළමෙක් හදාගන්න අනාගතේ ළමයා අනාගතේ අඳුරන එක විතරයි වෙන්නේ. අවන්තරම මගේ පෞද්ගලික මතය අනුව ළමෙක්ව අපිට දඬුවම් කරලා හදාගන්න බෑ. ඔව්. දඬුවම් කරලා හදාගන්න බෑ.
श्री धम्मरत्न धामपासले एसएजी अमाशादीन සියලුම දෙනාගෙන් අවසරයි සමාජයේ සහ මිනිසා මෙහෙවිය හැක්කේ දඬුවමිනි දීඝනිකායේ අංගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන වක් රජ කෙනෙකු පත්කර ගැනීමේ හේතුවක් මොකද සමාජයේ විසින් සමාජයේ සිටින මිනිසා සොරකම් කිරීම මිනි මෙරිඳනි සමාජ විරෝධී ක්‍රියා වැඩපවත්වීමට තමයි මේ දඬුවම් භාවිත කරලා තියෙන්නේ ඒ වගේම තමයි 1792 හඹුරාමි සහ පරිගැණීමේ නීති ගැන සංග්‍රහය සඳහන් වෙනවා හඹුරාමි කියන බැබිලෝනියානු රජු කොහොමද පෞල් නීතියේ සිට කොන්ත්‍රාත්තු නීතිය දක්වා සිද්ධ වෙන සියලුම ආරවුල් අපරාධ විසඳීම සඳහා දඬුවම් ක්‍රමයක් අනුගමනය කරේ කියලා. ඔහු විසින් ඒ අපරාධ කරුවාට අපරාධය ලබා දෙනවා නම් ඔහු පවසනවා අපරාධ කරුවාගේ වයස ස්ත්‍රී පුරුෂ භාවය ඒ වගේම සමාජ තරාතිරම අනුව දඬුවම් කමනවාන් කියලා. මොකද මේකට හේතුව දාර්ශනික ප්ලැටෝ මෙහෙම විස්තර කරනවා. The major reason why people commit crimes was because of lack of education and wealth. ඒ මිනිස්සු අපරාධ කරන්නේ අපරාධ කරන ප්‍රධානම හේතුවක් තමයි ධානය අඩුකම සහ අධ්‍යාපනය අඩුකම. ඒ වගේම ප්ලැටෝ කියනවා අපරාධයක් සඳහා අනිවාර්යෙන් දඬුවමක් තිබිය යුතු බවත් අපරාධය හා සරිලන දඬුවමක් ඔහු පාලකයා විසින් ක්‍රියාත්මක කළ යුතු බවත්. ඒ වගේම තමයි දාර්ශනික ඇරිස්ටෝටල් පවසනවා the punishment and responses to crime was because of because the punishment and responses to crime should be and should be used as an opportunity to crime others from committing crimes anith aya samajaya sikna anith aya varadi mudawa ganime margayak vidihata danuma bhavita karayutu bawa ofisin pasanawa e wage me aristotle kiyenawa api aparadaya sandaha danuma karanawa nan e danuma aparadaya ha saman paathi kiyutu bawa e wage me thamai idaliti itali neka gasisa begani visi diena pota මොකද්ද පොත අපරාධ සහ දඬුවම් ඔහු මේ ග්‍රන්ථයේ සඳහන් කරන්නේ අපරාධ සහ දඬුවම් අතර තියෙන සමානුපාතික බව ඔහු ප්‍රකාශ කරන්නේ අපරාධය සඳහා දඬුවම් කළ යුතු බව ඒ වගේම කොහොමද මේ අපරාධ දඬුවම තුලින් අපරාධය වළක්වා ගන්න සමාජය මේකේ ආරක්ෂාව සහ සමාජ යහපතට මේක බලපාන්නේ කොහොමද කියලා ඉතාලි මේක ගැසිස බෙකෑරි විසින් පවසනවා ඒ වගේම තමයි අපිට විරුද්ධ පිළේ සහෝදරයෙක් කිව්වා මොන රටේද දඬුවම ක්‍රියාත්මක කරලා තියෙන්නේ මොන රටේද දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ අර සමාජයේ ගත්තත් එහෙම ගොඩක් ලෞකිකත්වයේ අගය කරන ආශාවලින් පිරී සිටින මිනිසුන් ප්‍රමාණයක් තමයි සමාජයේ ජීවත් වෙන්නේ ඉතින් මේකට අතීතයේ රෝම සමාජයේ විසින් තමන් අපරාධයක් කරනවා නම් ඒ සමාජයේ විසින් ප්‍රකාශ කරන්නේ ඒක දෙවියන් විසින් කරන දෙවියන්ට කරන ලොකු අපහාසයක් කියලා ඒ වගේම ඔවුන් අපරාධය සඳහා දඬුවම් ලබා දෙනවා නම් ඔහු පවසන්නේ ඒක දෙවියන්ගේ කාර්යයක් කියලා. ඉතින් මේ අපි වර්තමාන ලෝකේ ගත්තොත් එහෙම අදර අපේ ලංකාවට වඩා ගොඩක් ඒ රටවලට තත්ත්වේ දියුණුයි. ඒ වගේම තමයි හොඳ විනයක් තියෙන මිනිස්සු මොන විනයක් තියෙන සමාජයක් තියෙන අපේ රටවලින් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි ඒ රටවලල පොඩි මිනිසක් පොඩි මිනිහාගේ නම් පොඩි ලොකු එක්කෙනාගේ ලොකු මිනිසාට එනකම් හොඳ අධිකරණ පද්ධතියක් පිළිතොර තියෙනවා. මෑත 19 ශතවර්ෂයේදී ඇමරිකානු දන්න නීතිය ක්‍රමය අනුව ඔවුන් පවසනවා සමාජය හරියටද ගන්න සමාජ යහපැවැත්මට දඬුවම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් මම තරයේ ප්‍රකාශ කරනවා දඬුවම සමාජයේ සහ මිනිසා මෙහෙවින් අත්‍යවශ්‍ය බව. සමාවන මේ සර් මේ ළඟට ශ්‍රී සුගත් ධම්ම වාසලේ ABB අංජන අධිකාරී දෙනවා. අවසරයි සියලු දෙනාගෙම ඇත්ත වශයෙන්ම මට කනකටුයි මගේ පිළේ නායිකාව විසින් ඉදිරිපත් කරපු පැනයට තවමත් පැහැදිලි පිළිතුරක් ඔබෙන් ලැබුණ නැති එක ගැන. ඒ වගේම තමයි මම කියන්න කැමති ඔයාලා ඉදිරිපත් කරපු විදිහට අතීතයේ ඉඳන් අධිකරණ පද්ධතියක් තුල දඬුවම් කරලා මිනිස්සු යහමගට ගත්තා නම් මේ ශ්‍රී ලංකාව තුලත් ඔය කියන අධිකරණ පද්ධතිය අතීතේ නම් තිබ්බා. අතනෙදී දූෂණ කොච්චරක් වෙනවද වංචා කීයක් වෙනවද මිනිමරුන් කීයක් වෙනවද? එතකොට ශ්‍රී ලංකාව තුල මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුවද මිනිස්සු තවමත් වැඩි කරන්නේ? එහෙම බලද්දී මිනිස්සෙක්ට තර්ජනාත්මකව දඬුවමක් දීලා මනසට කිරිහැරයක් කරලා ශරීරයට කිරිහැරයක් කරපු තැන ඒ මිනිස්සයා හැදිලාද? දණ්ඩේ නේකේ අකුසේන කසා හීචර් දමයන්ති තාදිනා අදණ්ඩේන අසන්තේන අහං දන්තෝම්කි. දඬුවමින් හික්මවා ගනිදී හෙන්දුවෙන්ද කසේන්ද හික්මවදී දඬුවම
अमेरिका में वगैरह
තමයි විදුලි පුටුව වගේ දේවල් වගේ වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙනවා. අපි ගත්තහම ඒ ඇමරිකාවේ කිසියම් ඝාතනයක ළමයි මැරීම වගේ ඝාතන කරද්දී මේ ත්‍රස්තවාදී චේවරේම ඝාතනය කරන දාන වැඩි තියලා. ඔබ පෙරේද ප්‍රවෘත්ති අරගෙන ඔබට දකින්න ලැබෙනවා මාළයක් සොරාගත් අවස්ථාව. ඒ අවස්ථාවේදී පොලිසිය ඔබ අත්පස ඇති පොලිසිය වැඩි තියලා ඔහු ඒ වෙලාවේ ඝාතනය කරන දාන. මේකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ වැරදි කරුවන්ට දඬුවම ලබා දීම නෙවෙයි ඒකේ අරමුණ. ඒකත් අරමුණක් නම් ඒකම නෙවෙයි අරමුණ. ඒකේ බලාපොරොත්තු වෙන්නේ මේ සමාජය ඒකට තවත් පෙරපීමක් ඇති වෙන කෙතරම් නවත්වීම තමයි අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි අපි පෙරන්නතුල ලොකු විශ්වාසයක් තියෙනවා මේ වැරදි කරුවෙකුට මොකක් හරි දඬුවම වැරද්දක් කරා ඔහුට ඒක නීතියෙන් දඬුවම ලැබුණ නැත්නම් ඔහුට මේ ස්වභාව ධර්මයෙන් හරි ඒ දඬුවම ලැබෙයි කියලා. ඒ කියන්නේ අපේ විශ්වාසයක් තියෙනවා දඬුවම අවශ්‍යයි කියලා. ඉතින් ඒ වගේම තමයි අපි විරුද්ධ විනේ සමාජිකාවක් කිව්වා සුත්‍රජනන් මහත්සේ දඬුවම කරේ නැහැ කියලා. නමුත් ධර්මාචාර පොතේ තියෙනවා සුත්‍රජනන් මහත්සේ මුදු වෙලා වසර 20කට පස්සේ දඬුවම බ්‍රහ්මදාණ්ඩේ පැනවෝ කියලා. ඉතින් මම අවසාන වශයෙන් තාරේ ප්‍රකාශ කරලා දෙනවා පුත්‍රයා හා සමාජයේ මෙහෙය හැක්කේ දඬුවමින් බව. මෙලකට ශ්‍රී සුබද දහම් පාසලේ AGYS හරිස්කන්ද දේව. අපි මහණෙනි මේ ශ්‍රමණහත් ගෞතම බුදුරජාණන් වහන්සේ